අපිට යම් යම් අභියෝග වලට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා අපිට ඉන්ධන පෝලිම කියන එක සමහරලාට දින කීපයක් දී සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් වෙන සමහරලාට ඉන්ධන පෝලිම නැති කරන්න බැරි අවස්ථායි. නමුත් මම විශ්වාස කරනවා ඩොලර් මිලියන 550ක් හෝ 600ක් කියන එක අපේ රටට දරා ගන්න බෑ ඉදිරි කාලෙදී වුණත්. ඉදිරි මාස කීපෙදී වුණත්. ඒ නිසා අනිවාර්යෙන්ම අපි අපේ පරිභෝජනය 650 ඉඳලා 350ට ඩොලර් මිලියන ප්‍රමාණයට අඩු කළ යුතුයි. ඒක අඩු කිරීමේදී යම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. සදා පොදු ප්‍රවාහණය කියන එකට ප්‍රමුඛතාවය දෙන්න, කර්මාන්ත වලට ප්‍රමුඛතාවය දෙන්න, අත්‍යවශ්‍ය විශේෂ සේවා වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙනවා. ඊයේ රාත්‍රී ආරක්ෂක මණ්ඩලයේ මුණ ගැහිලා තිබුණා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි. ඒ අනුව ඔවුන් තීරණය කළා තියෙනවා හෙට දවසේ ඉඳලා හැම පෙරුම් හලකම යම් පෝලිමක පුද්ගලයෙක් ඉන්නවා නම් අපි හිතමු පෝලිමේ දැන් ඉන්නවා කියලා 750ක් 850ක පිරිසක්. ඉතින් හැම එක්කෙනාටම ඉන්න පිළිවෙල අනුව ටෝකන් එකක් ලබා දෙන්න හෙට ඉඳලා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව ඇතුළු පොලිසිය ඇතුළු ඒ ආරක්ෂක අංශවල හමුදා හැම ඉන්ධන පෙරුම් හලකට යොදවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔවුන්ට ඒ ටෝකන් එකක් දෙනවා ඉන්න පිළිවෙලට. ඒතර අපි දන්නවා 6600 එකේ ටෝකන් එක දෙනකට ඔවුන්ගේ දුරකථන අංකයක් ලබාගෙන තමයි මේ ටෝකන් එක දෙන්නේ. වෙනස් කරන්න බැරි වෙන විදිහේ ටෝකන් එකක් සීල් එකත් එක්ක ඒ ෂෙඩ් එකට ඒ පිරුම් වලට ආවිනික වෙන විදිහට. ඒක තමයි මාණ්ඩලික ප්‍රධානිතුමා ශවේන්ද්‍ර සිල්මැතුමාට උදේ කතා කරලා කිව්වේ ආරක්ෂක ලේකම්වරයත් එක්ක සාකච්ඡා කරගත්ත වැඩපිළිවෙල කියලා. ඒ අනුව අපිට ඉන්ධන හැම පිරුම් වලටම දෙන්න බැරි වෙනවා හෙට අනිද්දා මේ කියන දින කීපේ ඊළඟ නෞකාව අපිට ලැබෙනකන්. ඒ ලැබෙන තුරු ඒ පෝලිම් වල ඉන්න ජනතාවට තෙල් ඉන්ධන බවුසර් එකක් ලැබුණාම දැන් ඉන්ධන බවුසර් එකක් ලැබෙන එකට 6600යි නම් එක ලෝඩ් එක 6600 ලීටර 30 ගන්න නම් අපි දෙන්න පුළුවන්. ලීටර 30න් දෙන්න පුළුවන් වාහන 220ට නම් අර පළවෙනිට ඉන්න 220ට කතා කරලා දැනුවත් කිරීම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි දින කීපේ මේ කටයුත්ත කළමනාකරණය වෙනතුරු. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කනගාටුවෙන් එක කියන්නේ තාමත්ම බගෑපත්ව ඉල්ලීම කරනවා. මම දන්නවා තියෙන වේදනාව, මම දන්නවා තියෙන පීඩනය සහ ඒ තියෙන වෛරය එක පැත්තකින් මේ අමාත්‍යංශයට මට වෙන්න පුළුවන්, රටට වෙන්න පුළුවන්, රජයට වෙන්න පුළුවන්, ජනාධිපතිතුමාට වෙන්න පුළුවන්, අගමැතිතුමාට වෙන්න පුළුවන්. නමුත් අපි ඉල්ලීමක් කරනවා පෙළ ගැහෙන්න එපා ඉන්ධන පිරෝම් හල් වල ඉදිරි දින කීපේ. ටෝකන් එක ලබා ගත්තට පස්සේ ඔබට නිවෙස් වලට යන්න පුළුවන්. නමුත් මම දන්නවා ඒ දුෂ්කර කාලයක්. අපි දන්නේ අපිට ඒ ඉන්ධන පිරෝම් හල්ට හැමදාම දෙන්න පුළුවන් වේවිද කියලා. අපි ලංකා IOC සමාගමත් එක්ක මම ඊයේ සාකච්ඡා කරා. ඔවුන්ගේ තියෙන සංචිත, ඔවුන් මට කිව්වේ ඔවුන්ගේ තියෙන සංචිත වලින් අපිට මෙට්‍රික් ටොන් 10000ක් පමණ ඩීසල් අපිට අලෙවි කරන්න ඔවුන් සූදානම් කියලා. ඒ නිසා ඒකත් අපි ගන්න බලාපොරොත්තු වෙන හෙට දවසේ පෙට්‍රල් සංචිත ඔවුන් සතු තියෙන සංචිත වලින් ඔවුන්ගේ පිරුම් හල් වලට ඔවුන් ඊයේ නිකුත් කරන්න ආරම්භ කරන බව කිව්වා. නමුත් ඔවුන්ට ගැටලුවක් තිබුණා මිල පිළිබඳව. මොකද අපි මිල සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ හැම මාසයකම හෝ සති දෙකකට වතාවක්. ඒතර මාසෙ පිරෙන්න තිබුණේ 23 වෙනිදා. නමුත් අපි ඉන්ධන නොමැති නිසා ඒ මිල ගණන් සංශෝධනය ගියේ නැහැ. අපි දෙගොල්ලම කතා කරගත්තේ 24 වෙනිදා බලාපොරොත්තු වෙච්ච නැව ආවට පස්සේ මිල ගණන් සංශෝධනය සිදු කරමු කියලා. නමුත් අපිට ඊයේ රාත්‍රී අපිට වෙන කරන්න විකල්පයක් තිබුණේ නැහැ. මම දන්නවා ඉන්ධන නොමැතිව ඉන්ධන මිල සංශෝධනය කිරීම එක්තරා ආකාරයක යම් ප්‍රශ්නයක්. නමුත් තිබෙන ඉන්දියන් අයෝනුසි සමාගමෙත් අපෙත් තිබෙන තොග අලෙවි කිරීම සඳහා මේ මිල සංශෝධනය කළ යුතුව තිබුණා. ඒ මිල සංශෝධනය අපි කමිටුවකට ලබා දීලා තියෙන්නේ. ඒ කමිටුවෙන් ලබාගත් නිර්දේශ අනුව තමයි ඒ කටයුත්ත සිදු කළා තිබෙන්නේ.